ආදරණීය දුවේ පුතේ අද දවසේ මම සූදානම් වෙන්නේ 2023 වර්ෂය සඳහා ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂයට අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර අධ්‍යන ශාඛාව විසින් නිකුත් කරලා තියෙන පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන්න. බලමු අපි බහුවර්ණ ප්‍රශ්න අංක 1. එක්තරා කාලගුණික මධ්‍යස්ථානයක පෙරවරු 8:30 ලබාගත් වර්ෂාපතන පාටාංකය මිලිමීටර 23 කි. එදිනම වාෂ්පීකරණ තැටියේ ජල මට්ටම සෙන්ටිමීටර 22 ක් වූ අතර ඊට පෙර දිනේදී පෙරවරු 8:30 වාෂ්පීකරණ තැටියට සෙන්ටිමීටර 20 ක් උසට ජලය පුරවන ලදී. වාෂ්පීකරණ තැටියේ උසට ජල මට්ටම සලකුණු දිනට පෙර දින වාෂ්පීකරණය උසක් ලෙස ගත් විට එය වාෂ්පීකරණ තැටියේ ගණන කිරීමක් තියෙනවා. අපි දන්නවා මෙතනදී තියෙන පාඨාංග ටික ලියාගමු. වර්ෂාමානයේ පාඨාංගය දීලා තියෙනවා මිලිමීටර 23යි. ඒ අද දිනේ. හරිද? ඊට පස්සේ අද දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංගය දීලා තියෙනවා සෙන්ටිමීටර 22යි කියලා. ආයේ කියනවා පෙර දිනේ, එහෙම නැත්නම් කලින් දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංගය දීලා තියෙනවා සෙන්ටිමීටර 20යි කියලා. දැන් අපෙන් අහන්නේ මේ වාෂ්පීකරණය කොච්චරක්ද කියලා. එතකොට දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් නැත්නම් පෙර දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංගයෙන් පසු දිනේ වාෂ්පීකරණ තැටියේ පාඨාංගය අඩු කරනවා. වර්ෂාපතනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පෙර දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංගයට වර්ෂාපතනය එකතු කළා. ඒකෙන් තමයි පසු දිනේ පාඨාංගය අඩු කරන්නේ. හරිද? එහෙනම් ඕන පෙර දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංගය සෙන්ටිමීටර 20යි. මම ඔබට එකතු කරනවා වර්ෂාමාන පාඨාංගය මිලිමීටර 23. මෙතෙන්දි සැලකිලිමත් වෙන්න එකම ඒකකය භාවිත කරන්න. සෙන්ටිමීටර 20 කියන එක මිලිමීටර කරාම 200යි මිලිමීටර. ඒකට 23ක් එකතු කරාම අපිට එනවා 223යි මිලිමීටර කියලා. මේ තියෙන්නේ පෙර දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංකය. අපි මේකෙන් අද දිනේ වාෂ්පීකරණ තැටි පාඨාංකය කියන්නේ මිලිමීටර 22 සෙන්ටිමීටර 22 මිලිමීටර කරාම 220යි අඩු කරනවා. එනවා මෙතන උත්තරයක් මිලිමීටර 3යි කියලා. එහෙනම් දුවේ පුතේ එතන වාෂ්පීකරණය කොච්චරක්ද? මිලිමීටර 3ක්. පිළිතුර අංක 2. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. පාංශු රසායනික ලක්ෂණ පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පසේ රසායනික ලක්ෂණ ගැන අහන්නේ. හරිනේ? පසක් අධික ආම්ලික අවස්ථාවේදී යකඩ සුලභ වීමෙන් එම පසෙහි ඇති භෝගවල යකඩ විෂ වීමේ රෝගී තත්ත්වයක් ඇති විය හැක. දුවේ පුතේ අපි මේක විශේෂයෙන්ම කතා කරන දෙයක්. පස ආම්ලික වෙනකොට, පසේ pH එක අඩු වෙනකොට ලෝහ අයනවල ජල ද්‍රාවිතාවය වැඩි වෙනවා. එහෙනම් මේ අයන, එහෙම නැත්නම් යකඩවල ජල ද්‍රාවිතාවය වැඩි වෙලා යකඩ සුලභතාවය වැඩි වෙලා භෝගවලට යකඩ විෂ වීම සිදු වෙන්න පුළුවන් pH එක අඩු වෙනකොට. මේ ප්‍රකාශය හරියටම හරි. අපේ පිළිතුර එහෙනම් ඒක. අපි ඊටු ටිකක් බලමු. 2. පසක ඇති ධන ලෙස ආරෝපිත පාංශු කලිලවලට ඍණ ලෙස ආරෝපිත එන අයන ආකර්ෂණය වේ. මේ මොකද්ද මේ කියන්නේ? පසේ තියෙන ධන ආරෝපිත අයනද? නැහැ. පසේ තියෙන්නේ ඍණ ආරෝපිත පාංශු කලිල. පාංශු කලිල ඍණ ආරෝපිත. එහෙනම් මෙතන මේ ධන ආරෝපිත කතාවත් එක්ක ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. පසේ සිදු වෙන්නේ ඍණ ආරෝපිත පාංශු කලිලවලට ධන ආරෝපිත කැට අයන අධිශෝෂණය වීම. තුන්වෙනි ප්‍රකාශය. භෝග වගාවේදී ඇමෝනියම් සල්ෆේට් පොහොර අධිකව යෙදීමෙන් පස ශාරීරිය තත්ත්වයට පත් විය හැක. ඇමෝනියම් සල්ෆේට් පසට වැඩිපුර යෙදුවම පස ආම්ලික වෙනවා දරුවනි. අපි කතා කරන්නේ විශේෂයෙන්ම කුඹුරු වගාව සඳහා, ගොයම් වගාව සඳහා ඇමෝනියම් සල්ෆේට් ගැලපෙන්නේ නැහැ කියලා මේ ආම්ලික වීම නිසා. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. 4. අඩු කැටයන් හෝමාරු ධාරිතාවයක් සහිත පසක් සඳහා එකවර පොහොර විශාල ප්‍රමාණයක් යෙදීමෙන් පෝෂක සුලභතාවය ඇති කළ හැක. කැටයන් හෝමාරු ධාරිතාවය කියලා අපි කිව්වේ පසේ තියෙන ඍණ ආරෝපිත පාංශු කලිල මගින් පසේ තියෙන ධන ආරෝපිත කැටයන් අධිශෝෂණය කළ තියා ගැනීම. ඒ වගේම පසේ කැටයන් අඩු වෙන වෙලාවට ඒවා නිදහස් කිරීම. ඉතින් පුතේ පසේ මේ කැටයන් හෝමාරුව තියාගන්න නම් පස තුළ අපි දන්න ඍණ ආරෝපිත පාංශු කලිල ප්‍රමාණය වැඩි වෙන්න ඕන. අපි වැඩි කැටයන් ධාරිතාවයක් තියෙනකොට, කැටයන් හෝමාරු ධාරිතාවය වැඩි පසකට පොහොර විශාල ප්‍රමාණයක් යෙදුව මේ පොහොර තිර කරගෙන වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන්. හැබැයි කැටයන් හෝමාරු ධාරිතාවයේ අඩු පසකදී පොහොර තිරවීමක් වෙන්නේ නැහැ.
එනම් මෙතන කියන ප්‍රකාශය වැරදි. අඩු කැටයන් හුවමාරු ධාරිතාවක් සහිත පසක් සඳහා එකවර පොහොර විශාල ප්‍රමාණයක් යොදන්න කොහෙත්ම බෑ. එහෙම නොත් පෝෂක ශරණය වෙනවා. ඒක නිසා හතරවෙනි ප්‍රකාශයත් වැරදි. පහ. ලවණතාවයට පත් වූ පසක් පුනරුත්ථාපනය සඳහා අලුහුණු යෙදීම හෝ ජලය බැඳ තබා සෝදා ඉවත් කිරීම සිදු කරනු ලැබේ. ලවණතාවයට පත්වෙච්ච පසකට කරන්න තියෙන මතු පිටපස සූරා ඉවත් කිරීම, එහෙමත් නැත්නම් ජලය පුරවා සෝදා හැරීම. එහෙනම් මේ කියන අලුහුණු යෙදීම මගින් මොකද වෙන්නේ? අලුහුණු යදන්නේ දුවේ පුතේ ආම්ලිකතාවයේ පස සහිත පසක ආම්ලිකතාවය අඩු කරන්න. එහෙනම් මේ පස්වෙනි ප්‍රකාශයත් වැරදි. දෙවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර අංක 1. තුන්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා පුරා විසිරී ඇති මහා පාංශු කාණ්ඩ අතරින් ප්‍රධාන පාංශු කාණ්ඩ කිහිපයක් පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කරන්න. ABCD කියලා ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතුරින් වඩාත් සත්‍ය ප්‍රකාශය ප්‍රකාශ තෝරන්න. බලමු මොනවද මේ ප්‍රකාශ ටික කියලා. ඒ ශ්‍රී ලංකාවේ වපිසරියෙන් දෙකෙන් එකක පමණ ප්‍රදේශයක පැතිරී ඇති රතු දුඹුරු පස ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ දක්නට ඇත. අහන්න දුවේ පුතේ, අපි පස් කාණ්ඩ ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ඇත්ත ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් තියෙන රතු දුඹුරු පස. වියලි කලාපයේ පුරා පැතිරී තියෙන ප්‍රධාන පස් කාණ්ඩයේ රතු දුඹුරු පස. හැබැයි මුළු වර්ගඵලයෙන් දෙකෙන් එකක් නෙවෙයි තුනෙන් එකක පමණ ප්‍රමාණයක තමයි විසිරී පවතින්නේ. එහෙනම් ඒ පළවෙනි ප්‍රකාශය, ඒ ප්‍රකාශය වැරදි. එහෙනම් ඔයාලගේ පිළිතුරු වල ඒ තියෙන පිළිතුරු කපලා අයින් කරන්න. පිළිතුරු තුනක් ඉවත් වෙලා යනවා. ඊළඟ B වලට යනවා. රතු කහ පොට්සොලික් පස අධික වර්ෂාපතනයට ලක්වීම නිසා එහි කැටායන ශරණයට ලක්වී ආම්ලික තත්ත්වයට පත්ව ඇත. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? තෙත් කලාපයේ ප්‍රමුඛ පස් කාණ්ඩයේ රතු කහ පොට්සොලික් පස. ඇත්තටම දුවේ පුතේ, මේ රතු කහ පොට්සොලික් පස අධික වර්ෂාපතනය හමුවේ කැටායනයේ ශරණය වෙනවා. කැටායන පහළට ගමන් කිරීම නිසා පස ආම්ලික තත්ත්වයට පත් වෙනවා. ඒක හරි. එහෙනම් B ප්‍රකාශය හරිනේ. එහෙනම් බලන්න B නිවැරදි. B අනිවාර්යයෙන්ම අපේ පිළිතුරේ තියෙන්න ඕන. B නැති පිළිතුරු කපලා අයින් කරන්න. එතකොට අපිට උත්තරේ B විතර වෙලා B හා D පමණි පිළිතුරු අංක 2. අපි C ප්‍රකාශය බලමු. අවහියුමික් ග්ලේ පස, එහෙම නැත්නම් දියසුළු පස ප්‍රධාන වශයෙන් තෘණ වගාව සදා යොදා ගන්නා අතර දුර්වල ජලවහනයක් සහිත නිසා අලු පැහැයක් ගනී. ඔව් පුතේ, අවහියුමික් ග්ලේ පස, එහෙම නැත්නම් දියසුළු පස ඇත්තරම ජලවහනය දුර්වල අලු පාට පසක්. ඒක හරි. හැබැයි ඒ පසේ ප්‍රධාන භෝගය වෙන්නේ වී වගාව, එහෙම නැත්නම් ගොයම් තමයි අපි වගා කරන්නේ. එහෙනම් තෘණ වගාව සඳහා යොදා ගන්නේ නැහැ. ඒක වැරදි. ඒක නිසා ඒ ප්‍රකාශයත් වැරදි. C වැරදි. D. කැල්සියම් අයන බහුලව පවතින නිසා රතු දුඹුරු ලැටසොලික් පස කොකෝවා වගාවට යොදා ගන්නා අතර මාතලේ ගම්පොළ වැනි ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. හරියටම හරි. මේ රතු දුඹුරු ලැටසොලික් පස කියන්නේ ගම්පලේ මාතලේ ප්‍රදේශයේ පැතිරී පවතින පසක්. මේ පසේ කැල්සියම් ප්‍රතිශතය වැඩි නිසා කොකෝවා භෝග වගාවට සුදුසුයි කියලා නිර්දේශ කරනවා. එහෙනම් D ප්‍රකාශය හරි. පිළිතුර වෙන්නේ හා D පමණි. පිළිතුර අංක 2. 4. යම්කිසි කාලයක් භාවිතා කළ පසු මීටර 100 ලෙස සඳහන් මිනුම් පටියක දිග සෙන්ටිමීටර 1කින් වැඩි වී ඇත. මෙම මිනුම් පටිය භාවිත කර මීටර 52ක දුරක් මැනීමේදී මිනුම් පටියේ සඳහන් වන පාඨ අංකය වන්නේ. එහෙනම් මොකද මේ කියන්නේ? මගේ මිනුම් පටිය මීටර 100ක්. මීටර 100 මිනුම් පටිය. හැබැයි භාවිතය නිසා දැන් එයා සෙන්ටිමීටර 0.1කින් වැඩි වෙලා. අයද සෙන්ටිමීටර 0.1කින් ඉන්නේ සෙන්ටිමීටර 1කින්. සෙන්ටිමීටර 1කින් දිග වැඩි වෙලා. ඒක භාවිතා කරලා අපිට මනින්න කියලා කියන්නේ මීටර 52ක්. 52ක් මනිනකොට ලැබෙන පාඨාංකය කීයද කියලා. අපි දන්නවා අපි මේක දිභාවිතා කරනවා සත්‍ය දිග බෙදීම නාමිත දිග සමානයි සත්‍ය මිනුම භාවිතා කිරීම නාමික මිනුම. සත්‍ය දිග කියලා කියන්නේ මේ මිනුම් පටිය ඇත්තටම සෙන්ටිමීටර් 100ක දිග නෑ. සෙන්ටිමීටර් 100යි මීටර් 100යි සෙන්ටිමීටර් 1ක් දිගයි. ඒ කියන්නේ මීටර් 100යි සෙන්ටිමීටර් 1ක් දිගයි. නාමික දිග මීටර් 100යි. සත්‍ය මිනුම මීටර් 52යි කියලා තියෙනවා. නාමික මිනුම තමයි අපි හොයන්නේ. එහෙනම් මේක උක්ත කරගමු. x = 52 * 100 =
सीआई दशम बिंदु एक එතකොට අපිට නම් මෙතන මෙනම් පටිය පාට අංකය 51.99 මීටර කියලා. අද මේ කතා කරේ මෙනම් පටියේ දිග වෙනස් වීමට අදාළ ගණනයක්. මේක බොහොම පහසු ගණනක්. නමුත් අවබෝධයෙන් කරන්න ඕනේ ගණන. හරි. අපි පස්සේ ප්‍රශ්නයට යමු. आनति मानया भावितेन गोडनगिल्लक मुदुन दक्वा मनिन लद आरोहण कोणे अंशक 45ක් විය එම ගොඩනැගිල්ලේ සිට ආනති මානය සවිකර තිබූ ස්ථානයට ඇති තිරස් දුර මීටර් 40කි සිරස් කෝණය බිඳුවක් වන ස්ථානයට ගොඩනැගිල්ල පාමුල සිට උස මීටර් 1ක් වේ ඒ අනුව ගොඩනැගිල්ලේ උස අපි ආනති මානයක් භාවිත කරලා උස මවනින්න යන්නේ ගොඩනැගිල්ලක මේ තියෙන්නේ ගොඩනැගිල්ල අද මේ තියෙන්නේ පොළව නම් ගොඩනැගිල්ලේ මුදුන දක්වා ආරෝහණ කෝණය මෙන්න මේ කෝණය අංශක 45ක් නු එම ගොඩනැගිල්ලේ සිට ආනති මානය සවිකර තිබූ ස්ථානයට ඇති තිරස් දුර මීටර් 40යි මෙන්න මේක මීටර් 40යි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ tan 45 කියල කියන්නේ 1යි එන 1 වැඩි කිරීම 40 සමානයි h එහෙනම් දුවේ පුතේ ගොඩනැගිල්ලේ උස මීටර 40යි ඊට පස්සේ අපි දන්නවා මේ උස තමයි 40 එහෙනම් මොකද මෙතන ඉඳන් මෙතෙන්ට 40 නම් මේ කොටස මීටර 1යි නම් මුළු උස මීටර 41යි බලන්න ඔයාලගේ පිළිතුරේ මීටර 41 පිළිතුර අංක 2 ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නය ඉහත ABC රූප සටහන් වල නිරූපණය වන්නේ පිළිවෙලින් ABC රූප සටහන් තුනක් දීලා තියෙනවා බලන්න ඔයාලගේ පින්තූරේ පැහැදිලිව ඇති A කියලා කියන එකේ පහළ ඉඳන් ඉහළට යනකොට සමෝච්ච රේඛාවේ උච්චත්වය වැඩි වෙලා එහෙනම් මේක අනිවාර්යයෙන්ම වැටියක් සංවෘත වෙයි සංවෘත සමෝච්ච පද්ධතියක් නෙවෙයි නමුත් පහළ සිට ඉහළට උච්චත්වය වැඩි වෙලා එහෙනම් මේක මේ වැටියක් ගැන තමයි සාකච්ඡා කරන්නේ එහෙනම් පළවෙනියට උත්තරේ වැටිය කියලා තියෙන එකයි උත්තරේ 3 එහෙම නැත්නම් මම වැටිය අඳුරන්නේ නැහැ එහෙනම් මොකද මම අඳුරන්නේ C සී වල මොකද වෙලා තියෙන්නේ ක්‍රම ක්‍රමෙන් අතුලට යන මේ සංගුත සංගුත සමෝච්ච රේඛා පද්ධතිය මැද්දට වෙන්න අගේ අඩු වෙලා එහෙනම් මොකද ඒක අවපාතයක් අනිවාර්යයි අවපාතයක් කියලා තියෙන උත්තර බලන්න අන්තිමකට අවපාතයක් කියලා තියෙනවා 2 සහ 4 කියන පිළිතුරු වලින් අනිත් ඒවා අයින් කරා දැන් අපි යමු B රූප සටහනට B වල මොකද තියෙන්නේ B වල තියෙන්නේ vertical cliff එකක් නේද එක තැනක සමෝච්ච රේඛා එකතු වෙලා එහෙනම් vertical cliff එකක් එහෙම නැත්නම් සිරස් කඳු ප්‍රපාතයක් බලන්න B වලට සිරස් කඳු ප්‍රපාතය කියන එක සටහන් වෙලා තියෙන්නේ 3 වෙනි පිළිතුරේ විතරයි එහෙනම් දුවේ පුතේ පිළිතුර අංක 3 එතෙන්ට අනුව A කියන්නේ වැටිය B කියන්නේ සිරස් කඳු ප්‍රපාතය C කියලා කියන්නේ අවපාතය එහෙනම් පිළිතුර 6 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර අංක 3 ඊළඟ 7 වෙනි ප්‍රශ්නය සමෝච්ච රේඛා සිතියම් පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් වඩාත් නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න වඩාත් නිවැරදි ප්‍රකාශය සමෝච්ච අන්තරයේ මීටර් 100ක්ද තිරස් දුර සමතුල්‍ය මීටර් 50ක්ද වූ සිතියමක අනුක්‍රමණය භාගයකි අපි හිතමු මේ සම අනියත් සමෝච්ච රේඛා දෙකක් අතර මෙයා කියන විදිහට සමෝච්ච අන්තරය මීටර් 100යි කියන්නේ මීටර් 100ක් නම් මේක මීටර් 200යි අයි සමෝච්ච අන්තරයේ මීටර් 100ක්ද
තිරස් දුර සමතුලිතය මේ දෙක තුළ දුර මීටර් 50ක්ද වෙනවලු. එතකොට අපි ඔක ඇරියොත් ඇත්තටම මෙන්න මේ වගේ එකක් නේද අපිට ලැබෙන්නේ. මේ සමෝච්ච රේඛා අන්තරය කියන්නේ මීටර් 100යි. තිරස් දුර සමතුලිතය කියන්නේ මෙන්න මේක මීටර් 50යි. එතකොට අපි මේ තීටා කෝණය තමයි අනුක්‍රමණය කියන්නේ. තීටා සමානයි tan තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් අපිට එනවා 2යි කියලා. මේ කියන්නේ මොකද්ද? අපිට එනවා අනුක්‍රමණය 2යි කියලා. එතන එහෙනම් මේ පළවෙනි ප්‍රකාශය කියලා කියන්නේ අනුක්‍රමණය භාගයයි කියලානේ. එහෙනම් ඒක වැරදි. 2 සමෝච්ච අන්තරය හා තිරස් දුර සමතුලිතය දෙන ලද සිටියම සඳහා නියතයි. සමෝච්ච අන්තරය සාමාන්‍යයෙන් දෙනු ලබන සිටියමක් සඳහා නියතයි. හැබැයි තිරස් දුර සමතුලිතය වෙනස් වෙනවා. භූමියේ ස්වභාවය මත. එහෙනම් ඒක වැරදි. 3 වක්‍ර ක්‍රමයේ සිටියම මැදීමේදී අන්තර්නිවේශණය කිරීම අනිවාර්ය වේ. ඔව් දුවේ පුතේ වක්‍ර ක්‍රමයේ සිටියම අඳිනකොට අපිට සමෝච්ච රේඛා අන්තර්නිවේශණයෙන් තමයි අදාළ ලක්ෂ හඳුනා ගන්න වෙන්නේ. එහෙනම් සී ප්‍රකාශයේ හරි පිළිතුර සී. සීනේ 3 නේද? 4 වෙනි ප්‍රකාශය සමෝච්ච රේඛා කිසි විදක ඡේදණය නොවේ. සමෝච්ච රේඛා කිසි විදක ඡේදණය නොවේ කියන එක අපේ ප්‍රකාශයට අනුව හරි. හැබැයි බලන්න ඔයාලා උතන B උඩ තියෙන රූපසටහනේ B වල සමෝච්ච රේඛා එකිනෙක ඡේදණය වෙලා. ඉඳලා හිටලා එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් වැරදි. 5 සමෝච්ච රේඛා ඇලියක් කරා යාමේදී දක්ෂිණාවත ඍජු කෝණයකින් හැරෙන අතර නැමුම් මැදි ස්ථානවල අඩුවගයක් පෙන්වයි. හරියටම හරි සමෝච්ච රේඛා ඇලියක් කරා යනකොට දක්ෂිණාවතව හැරෙනවා. ඒ පිළිතුර සමෝච්ච රේඛා ඇලියක් කරා යාමේදී දක්ෂිණාවත ඍජු කෝණයකින් හැරෙන අතර නැමුම් ස්ථානවල අඩු අගයක් පෙන්වනවා. ඒක වැරදි. නැමුම් ස්ථානවල වැඩි අගයක් පෙන්වන්න ඕන. එහෙනම් පස්වෙනි ප්‍රකාශය වැරදි. මෙතන නිවැරදි ප්‍රකාශය වෙන්නේ 3 වක්‍ර ප්‍රමේයයේ සිටියා මැදීමේදී අන්තර්නිවේශණය කිරීම අනිවාර්ය වේ. 8 වෙනි ප්‍රශ්නය. තලමේසේ මිනිත ක්‍රමය සම්බන්ධයෙන් දක්වා ඇති පහත වගන්ති අතරින් නිවැරදි වගන්තිය තෝරන්න. 1 පරික්‍රමණ ක්‍රමයේදී තලමේසේ පිහිටුවන ලබන සෑම ස්ථානයකදීම තලමේසේ මට්ටම් කළ යුතුයි. තලමේස මිනිතය කියලා කියන්නේ පෘථිවිය සමතල පෘෂ්ඨයක් විදියට සලකලා තලමේසය ලම්බේ සහ ලම්බකරුව සහ ඇලිඩඩි දර්ශ රේඛේ භාවිතා කරමින් සිටියම් නිර්මාණය කිරීම සඳහා පාඨාංග ලබා ගන්නා ක්‍රමවේදයක්. එතකොට මේ තලමේස මිනිතයේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. අරීය ක්‍රමය, අන්තර් ඡේදන ක්‍රමය සහ පරික්‍රමණ ක්‍රමය. අරීය ක්‍රමය කියන්නේ සිටියම ඇඳිය යුතු භූමියේ බාධක නැත්තම් හරිමැදින් සමෝච්ච රේඛා මේ හරිමැදින් අපේ තලමේස මේ තලමේසේ පිහිටුවලා සිටියම නිර්මාණය කරන්නේ. හරිද? අරිය ක්‍රමයේදී කරන්නේ භූමියේ බාධක නැත්තම් භූමියේ හරිමැදින් අපේ තලමේසේ පිහිටුවලා වටේට පාටාන් කරන් සිටියම නිර්මාණය කෙරේ. අන්තර් ඡේදන ක්‍රමයේදී කුඩා බාධකයක් නිසා ලක්ෂයකින් එක නොපෙනෙන අවස්ථාවකදී තෝරාගත් ලක්ෂ දෙකක් මත තලමේස මේ තලමේසේ තියලා පාටාංග ලබාගෙන මිනුම් කරනවා. ඊළඟට පරික්‍රමණ ක්‍රමයේදී මොකද කරන්නේ? ඉඩම තුල බාධක ගොඩයි. අපිට ලක්ෂණ බලා ගන්න බෑ. එහෙම වුණාම ඉඩමේ මායිම දිගේ ගිහින් මායිම ලබන ක්‍රමයක් තමයි මේ පරික්‍රමණ ක්‍රමය කියලා කියන්නේ. එතකොට පරික්‍රමණ ක්‍රමයේදී අපිට සිදු වෙනවා තලමේසේ සවිකරණ සෑම ලක්ෂයකම මට්ටම් කරන්න. හරිද? අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕන. පෘථිවිය සමතලා එකක් කියලා හිතනවා නම් මට්ටම් කිරීම කරන්න ඕනේ. මේ වගේ භූමියේ හැම ලක්ෂයකදීම මේ මට්ටම් තලමේස මේ උපකරණ සවිකරණ සෑම ලක්ෂයකදීම තලමේසේ මට්ටම් කිරීම අනිවාර්යම කළ යුතුයි. එහෙනම් මේ ප්‍රකාශය හරි. 2 විශාල ශේෂ්ත්‍රවල සිටියා මැදීමට උවද තලමේසය යෝග්‍ය වේ. විශාල ශේෂ්ත්‍රයක සිටියා මැදින බෑ තලමේසෙන්. ඇයි ඒ? අපි භාවිතා කරන දර්ශ රේඛේවත් ඇලි ඩඩේ දුරේක්ෂයක් නැපිය විය හැම බලන්නේ. එතකොට බලන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි. 3 අන්තර් ඡේදන ක්‍රමයේදී සෑම විටම රේඛාවල දුර මැනීමකින් තොරව රේඛා ඡේදනය මගින් සිටියම නිර්මාණය වීම එහි අතිවිශේෂ වාසියකි. ඇත්තටම දුවේ පුතේ අන්තර් ඡේදන ක්‍රමයේදී එකම එක පාඨාංගයක් අපිට ගන්න වෙනවා A හා B ලක්ෂ දෙක අතර දුර. ඒ නිසා සෑම විටම රේඛාවල දුර මැනීමකින් තොරව රේඛා ඡේදනය මගින් සිටියම් නිර්මාණය කරයි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙනම් 3 වෙනි ප්‍රකාශයත් වැරදි. 4 තලමේස මිතියේදී ශේෂ්ත්‍ර සටහන වඩාත් පැහැදිලිව සලකුණු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. තලමේස මිතියේ ශේෂ්ත්‍ර සටහනක් අවශ්‍ය නැහැ.
අපි කෙලින්ම සිතියම නිර්මාණය කරන්නේ. ඒක නිසා හතරවෙනි ප්‍රකාශයත් වැරදි. පහ වනාන්තර භූමියක සිතියමක් නිර්මාණය කිරීමට උවද අරිය ක්‍රමය සුදුසු වේ. අරිය ක්‍රමය කියලා කිව්වෙ මොකද්ද? මැනිය යුතු ස්ථානයේ මධ්‍ය ලක්ෂයේ තලමේසෙ පිහිටුවලා පාටාංග ගන්න එක. ඒක වනාන්තරයකට කරන්න බෑ. ඇයි ඒ? බාධක ගොඩක් තියෙනවා අපිට නොපෙනී යන්න පුළුවන් අවශ්‍ය ලක්ෂය. ඒ නිසා වනාන්තරයක් සඳහා ගැලපෙන්නේ නැහැ. ඒ ප්‍රකාශයත් වැරදි. එහෙනම් මෙතන සත්‍ය ප්‍රකාශය නිවැරදි වගන්තිය වෙන්නේ එක පරික්‍රමණ ක්‍රමයේදී තලමේසෙ පිහිටුවන ලබන සෑම ස්ථානයකදීම තලමේසෙ මට්ටම් කිරීම කළ යුතුය. එනම් පිළිතුර අංක 1. 9 වෙනි ප්‍රශ්නය. අපි 9 වෙනි ප්‍රශ්නයට නමය වැසි ජල සංරක්ෂණ පද්ධතියක ජලය රැස්කර තබන ටැංකියට ජලය යොමු කරන නලය සම්බන්ධ කරන වැලි පෙරණයක හරස් කඩක් පහත දැක්වේ. A B C D ලෙස දක්වා ඇති ස්තර පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරා දක්වන්න. හරි. මේක A B C D කියලා ස්තර දීලා මේ දීලා තියෙන පෙරණය. අපි දන්නවා වැසි ජල සංරක්ෂණ ව්‍යුහයකදී අපි පෙරණයක් භාවිත කරනවා. මේ වගේ ලේයර්ස් පහක් තියෙනවා. මේකේ පල්ලෙහා සිදුරු තියෙනවා. පල්ලෙහාටම අපි බොරළු හෝ මෙටල් දානවා. බොරළු හෝ මෙටල්. මෙතෙන්ටත් එහෙනම් මොනවද දාන්නේ? බොරළු එහෙම නැත්තම් මෙටල් දානවා. ඊට පස්සේ අපි යටි ඉඳන් පුරවගෙන යමු. බොරළු හෝ මෙටල් දානවා. ඊට උඩින් අපි දානවා පිරිසිදු කරගත් කොහු කැඳි. මෙතෙන්ට දානවා වැලි තට්ටුව. වැලි තට්ටුව. මෙතෙන්ට එනවා පිරිසිදු කරගත් අඟුරු තට්ටුව. එහෙනම් උඩට නැවතත් එන්නේ බොරළු හෝ මෙටල්. ඔන්න ඔක තමයි දුවේ පුතේ වැසි ජල සංරක්ෂණ ව්‍යුහයකදී අපි භාවිත කරන ප්‍රේරණයේ ස්තර. එහෙනම් මෙතන බලන්න පිළිවෙලින් A කියන්නේ කොහු කැඳි, B වැලි, C අඟුරු, D බොරළු කියන එක. මේ පිළිතුරු ටික පිළිවෙලින් තියෙන උත්තරේ වෙන්නේ අංක 2. අපි යමු 10 වෙනි ප්‍රශ්නය සඳහා. ජලයේ ගුණාත්මක බව මැනීම පිළිබඳව පහත් දක්වා ඇති වගන්ති අතරින් අසත්‍ය වගන්තිය තෝරන්න. ජලයේ ගුණාත්මය පිළිබඳ අසත්‍ය වගන්තිය. 1. ලවණතා මානය මගින් ජලයේ ලවණතාවය පිළිබඳ පාඨාංක ලබා ගැනීමේදී එහි මූලධර්මය වනුයේ ජලය තුළ ආලෝකය ගමන් කරන වර්තන කෝණය හා ලවණතාව අනුව වෙනස් වීම යන මූලධර්මය උපයෝගී කරගනු ලැබේ. මොකද මේ කියන්නේ? ලවණතා මානයක මූලධර්මය මොකද්ද? මේ ජලයේ ලවණතාවය අනුව වෙනස් වෙන වර්තන කෝණය, ආලෝකීය වර්තන කෝණය ජලයේ තියෙන ලවණතාවය අනුව වෙනස් වෙන ඒ මත තමයි පාඨාංක ලබා ගන්න. එතකොට මෙතන අහන්නේ අසත්‍ය වගන්තියනේ. එහෙනම් මේ වගන්තිය හරිනේ. ඇත්තටම ඒක තමයි මේ ලවණතා මානය වගේ සිදු කරන්නේ. එහෙනම් ඒ ප්‍රකාශයේ පළවෙනි එක හරි. 2. ජලයේ දෘශ්‍ය වර්ණය නිර්ණය කිරීම සඳහා ෆ්ලෝරල් යුරේ වර්ණ පරිමාණය සමග කළු හා සුදු යන වර්ණ දෙක සහිත සෙචි තැටිය යොදාගත හැක. හරියටම හරි. ජලයේ දෘශ්‍ය වර්ණය නිරීක්ෂණය කරන්නේ අපි ප්‍රධාන වශයෙන්ම සෙචි තැටිය සුදු ප්‍රදේශයත් එක්ක අදාළ වර්ණය ෆ්ලෝරල් යුලේ වර්ණ සටහනින් ගලපල. ඒකත් හරි. 3. සෙචි තැටිය හා ආවිලතා නලය යන උපකරණ පිළිවෙලින් නොගැඹුරු ජල ප්‍රභවවල හා ගැඹුරු ජල ප්‍රභවවල ආවිලතාවේ මැනීම සඳහා යොදාගනු ලැබේ. බලන් දුවේ පුතේ සෙචි තැටිය සහ ආවිලතා මානය, ආවිලතා නලය සෙචි තැටිය නොගැඹුරු ජල ප්‍රභවවල, සෙචි තැටිය නොගැඹුරු ජලයටත් ඊට පස්සේ ආවිලතා නලය ගැඹුරු ජල ප්‍රභවවලටත් යොදා ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක වැරදි. අපි දන්නවා සෙචි තැටිය තමයි අපි ගැඹුරු ජල ප්‍රභවවලට යොදන්නේ. එහෙනම් 4 වැරදි. 3 වෙනි ප්‍රකාශය වැරදි. 4. උෂ්ණත්ව පාඨාංක ඉක්මනින් වෙනස් වෙන බැවින් ජලයේ උෂ්ණත්වය මැනීමේදී ජල නියදිය ගත් වහාම පාඨාංක ලබා ගත යුතු අතර එම අවස්ථාවේදී උෂ්ණත්ව මානයේ බල්බය ජලය තුළ තිබිය යුතුයි. හරියටම හරි. මොකද උෂ්ණත්ව පාඨාංකයක් ගන්නකොට ජලය වාතයත් එක්ක හුවමාරු කරගන්න උෂ්ණත්වය. ඒක වළක්ව ගන්න නම් පාඨාංකය ගත ගමන්ම සටහන් කිරීම කරන්න ඕනේ.
අවසානයේ කෝලිෆෝම් පරීක්ෂාව අනුමාන පරීක්ෂාවේදී අපජල නියදිවල වායු එක්රැස්වීමක් හෝ ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් හෝ සිදු වී ඇද්දයි නිරීක්ෂණය කරනු ලැබේ. නැහැ. කෝලිෆෝම් පරීක්ෂාවේදී අපි බලන්නේ මොකද්ද? වායු එක්රැස්වීමක් හෝ වර්ණයේ වෙනස්වීමක්. එහෙනම් මෙතන තියෙන කතාව හරියටමයි නේද? කෝලිෆෝම් පරීක්ෂාවේදී බලන්නේ ජලයේ ඩර්හැම් නලයේ වායු එක්රැස් වෙනවද කියලයි, මේ කියන මැන්කොන්ස්ට්‍රි බ්‍රෝඩ් ද්‍රාවණයේ වර්ණය වෙනස් වෙනවයිද කියලා. එහෙනම් පස්වෙනි ප්‍රකාශයත් හරි අසත්‍ය ප්‍රකාශය වන්නේ පිළිතුරු අංක 3. ඊළඟට අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. ජලයේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මත ජලයේ ගුණාත්මක භාවයට අදාළව සලකා බැලන පරාමිති වල වෙනස්කම් ඇතිවේ. එසේ වෙනස් වෙන පරාමිති යුගලක් වන්නේ ජලයේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මත ජලයේ ගුණාත්මක භාවයට අදාළව සලකා බැලන පරාමිති වල වෙනස්කම් ඇතිවේ. ඔව් නේද? අවලම්බිත ඝන ද්‍රව්‍ය නිසා ජලයේ ගුණාත්මයට බලපාන සාධක වෙනස් වෙනවා. ඒක හරි. එසේ වෙනස් වෙන පරාමිති යුගලක් වන්නේ. ඒ විදිහට මේ අවලම්බිත ද්‍රව්‍ය නිසා ජලයේ වෙනස් වෙන පරාමිති යුගලක් අහන්නේ. බලන්න 1. ජලයේ උෂ්ණත්වය හා කඨිනත්වය. අපි දන්නවා අවලම්බිත ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ජලයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. හැබැයි කඨිනත්වය වැඩි වෙන්නේ ජලයේ දිය වෙලා තියෙන කැල්සියම් මැග්නීසියම් අයන ප්‍රමාණය අනුව. එහෙනම් මේ ප්‍රකාශයේ දෙකම වැඩි වෙනස් වෙලා නැහැ. එහෙනම් ඒක වැරදි. 2. ජලයේ වර්ණය හා ආවිලතාවය. ජලයේ වර්ණය අපි දන්නවා මේ අවලම්බිත ද්‍රව්‍ය අනුව ජලයේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ආවිලතාවය කියන්නේ තිතින් අවලම්බිත ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා පවතින සාධකයක්නේ. එහෙනම් මේ දෙකම හරි. 3. ජලයේ ආවිලතාවය හා රසය වේ. ආවිලතාවය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා පවතිනවා දරුවනේ. රසය එහෙම රඳා පවතින්නේ නැහැ. ජල ද්‍රාවයේ සංයෝග මත තමයි රසය රඳා පවතින්නේ. එහෙනම් 3 වැරදි. 4. ජලයේ වර්ණය හා විද්‍යුත් සන්නායකතාවය වේ. ජලයේ වර්ණය නිවැරදි, විද්‍යුත් සන්නායකතාවය කියන එක වැරදි. ඒක නිසා ඒකත් හරි නැහැ. 5. ජලයේ ආවිලතාවය හා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය. ජලයේ අවලම්බිත ද්‍රව්‍ය මත ආවිලතාවය රඳා පවතින නමුත් ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය අවලම්බිත ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් බලන්න ජලයේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව වෙනස් වෙන පරාමිති යුගල වෙන්නේ ජලයේ වර්ණය හා ආවිලතාවය. පිළිතුර අංක 2. 12 වෙනි ප්‍රශ්නය. කාර්මික අපජලයේ අඩංගු විවිධ දූෂක කාරක ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රමයක් නිවැරදිව සඳහන් කර ඇති වර්ණය තෝරන්න. මෙතන දීලා තියෙනවා 1 2 3 4 5 කියලා උත්තර පහ. ඒ පහේ තියෙනවා දූෂක කාරක. ඊට පස්සේ ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රම අනිත් පැත්තේ දීලා තියෙනවා නිවැරදිව දූෂක කාරකය සමග ඉවත් කිරීමේ ක්‍රමයේ ගැළපෙන අවස්ථාව තමයි හොයන්න කියන්නේ. පළවෙනි එක කැල්සියම් හා මැග්නීසියම් වල බයිකාබනේට් සංයෝග. ඉවත් කරන්නේ කොහොමද? උත්තරේ දීලා තියෙන සූක්ෂම පෙරහන් ක්‍රමය. ඒක වැරදි. ජලයේ දාවිලා තියෙ දිය වෙලා තියෙන මැග්නීසියම් කැල්සියම් බයිකාබනේට් අපි ඉවත් කරන්නේ ජලයේ රත් කිරීම වගේ. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. 2. කැඩ්මියම් ආසනික් ඊයම් වැනි බැර ලෝහ ඉවත් කරන්න කරනවලු නකරීකරණය. සාමාන්‍යයෙන් දුවේපදේ නකරීකරණය කියන ක්‍රියාවලිය අපි කරන්නේ ස්ථිර කඨිනත්වයේ ඉවත් කරන්න. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. 3. කර්මාන්ත ශාලාවලින් ඉවතලන කාබනික අපද්‍රව්‍ය. කර්මාන්ත ශාලාවලින් ඉවත දාන කාබනික අපද්‍රව්‍ය අපි ජලයෙන් ඉවත් කරන්නේ ශුද්‍ර ජීවීන් මගින් වියෝජනය කළා. එහෙනම් මොකක්ද ඒ ක්‍රමය? සක්‍රිය කළ කාබන් භාවිතා කරන්න පුළුවන්, ශුද්ධ ජීවීන් මගින් ඉවත් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඔක්සිකාරකයක් දාලා ඉවත් කරන්න පුළුවන්. මෙතන අපිට දීලා තියෙනවා සක්‍රිය කළ කාබන් භාවිතය කියලා. මේ සක්‍රිය කළ කාබන් භාවිතය කියන්නේ හරි ක්‍රමයක් නේද? සක්‍රිය කළ කාබන් භාවිතා කරාම අපිට පුළුවන්කම තියෙනවා මේ ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය ඉවත් කරන්න. එහෙනම් ඒ පිළිතුර හරි. 4. නයිට්‍රජන් ෆොස්ෆරස් සංයෝග නිසා ඇතිවන සුපෝෂණ තත්ත්ව. සුපෝෂණ තත්ත්ව ඉවත් කරන්න කැටි කාරක ලෙස ඇලම් භාවිතා කරනවලු. ඒක වැරදි. කැටි කාරක දාන්නේ ජලයේ අවලම්බිත ද්‍රව්‍ය ඉවත් කරන්න. එහෙනම් ඒකත් වැරදි. 5. අධිකව ජලයේ දියව ඇති යකඩ මැංගනීසැනි සංයෝග ඉවත් කරනවලු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කර අවක්ෂේපණය කිරීම.
අධිකව ජලය දියවී ඇති යකඩ හා මැංගනීසයන් සංයෝග අයින් කරන්න අපි ගොඩක් කලාවට කරන්නේ වාතනය කරලා ඔක්සිකරණය කිරීම අවක්ෂේප වෙනවා එතකොට. එහෙනම් මේ ප්‍රකාශය ඇත්තරදී මෙතන නිවැරදිව දූෂක කාරකය හා යොදා ගන්නා ක්‍රම ඉවත් කිරීමට යොදා ගන්නා ක්‍රමය නිවැරදිව දක්වලා තියෙන පිළිතුර වෙන්නේ අංක 3. 13 වෙනි ප්‍රශ්නය. ස්වාභාවික දඬු කැබලි මුල් ඇදීම අපහසු ශාක සඳහා බහුලව භාවිතා වන වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් ලෙස අතු බැඳීම දැක්විය හැක. ඒ පිළිබඳව පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න. ABC ප්‍රකාශ තුනක් දීලා මේවා අතරින් සත්‍ය ප්‍රකාශ අහන්නේ. අපි බලමු ABC මොනවද කියලා. A. අතු කැබලි මෞෂාකයට සම්බන්ධව තිබියදීම මුල් අද්දවා ගැනීමට යොදා ගැනීම. ඔව්දු ඒ පුතේ අපි දන්නවා අතු බැඳීම කියන්නේ අතු කැබැල්ල මෞෂාකයට සම්බන්ධව තිබියදීම මුල් අද්දවා ගන්න ක්‍රමයක්. එහෙනම් අපේ පිළිතුරේ ඒ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඒ නැති උත්තර කපලා අයින් කරන්න. B. යොදා ගන්නා අනුජ කොටස හා ග්‍රාහකේ එකම කුලයේ විය යුතුය. අනුජය සහ ග්‍රාහකයේ තියෙන අතු බැඳීමේදී නෑ නේද? අනුජය සහ ග්‍රාහකයේ තියෙන්නේ බද්ධ කිරීමවල. එහෙනම් මෙතෙන්ට අදාළව නෑ B පිළිතුර. B තියෙන උත්තර කපලා අයින් කරන්න. එතකොට ඔන්න අපේ උත්තර ගොඩක් අයින් වුණා. තව උත්තර දෙකයි ඉතුරු. C. භෞමික අතු බැඳීම හා වායව අතු බැඳීම ලෙස ප්‍රධාන ආකාර දෙකකි. ඔව් අපි දන්නවා වාය ශාක අතු බැඳීම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා භෞමික අතු බැඳීම හා වායව අතු බැඳීම කියලා. එහෙනම් C ප්‍රකාශය හරිනේ. පිළිතුර A හා C පමණි. අංක 3. 14 වෙනි ප්‍රශ්නය. ශාක බද්ධ ක්‍රමය හා එම ක්‍රමය සඳහා ගැළපෙන ශාක ආකාරය නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න. දුවේ පුතේ අපි දන්නවා ශාක බද්ධ ක්‍රම ගොඩක් තියෙනවා. අංකුර බද්ධය රිකිලි බද්ධය කියනවා. අංකුර බද්ධයත් නැවත ටී බද්ධය එච් බද්ධය පැලැස්තර බද්ධය කියලා වැදිනවා. ඊළඟට ආයේ රිකිලි බද්ධය වැදෙනවා කූඤ්ඤ බද්ධය ඊට පස්සේ පැති බද්ධය සිරුළු බද්ධය ඔය වගේ ගොඩක් ක්‍රමවලට. මෙතන දීලා තියෙනවා ශාක බද්ධ ක්‍රම හතරක්. ඒ හතරත් එක ගැලපෙන ශාක ආකාර ටික ගලපන්නයි තියෙන්නේ. ඒ පැලැස්තර බද්ධය. පැලැස්තර බද්ධය වඩාත් ගැලපෙන්නේ හොඳින් පොතු ගැලවෙන ගණකම් පොදු සහිත ශාකවලට. එහෙනම් ඒත් එක්ක ගැලපෙන්නේ Q. එහෙනම් පළවෙනි පිළිතුර විදියට A Q තියෙන්න ඕන අපේ පිළිතුරු පහේ. එහෙනම් අපි A Q නැති පිළිතුරු ටික කපලා අයින් කරාම පිළිතුරු දෙකක් අයින් වුණා. එහෙනම් ඕන පළවෙනි එකට මට ආවේ A සමග Q. ඊළඟට බලමු B ප්‍රකාශය බද්ධය T බද්ධය. B වල දිහදී T බද්ධය. T බද්ධය ගැලපෙන්නේ මොකටද? පහසුවෙන් පොදු නගලවෙන ශාකවලට T බද්ධය යොදා ගන්න බෑ. ඒක වැරදි. P වැරදි. Q ඒත් එක ගියානේ. R මූල මණ්ඩලයේ දුර්වල හෝ රෝගී ශාකවලට ටී බද්ධය ගැලපෙන්නේ නැහැ. ඒක හරියන්නේත් නැහැ. පොත්ත ගැලවීම අපහසු තුනු උපති සහිත ශාක. පොත්ත ගලවන්න අපහසු තුනී පොත් සහිත ශාකවලට තමයි අපි ටී බද්ධය කරන්නේ. එහෙනම් B එක S ගැලපෙනවා. දෙවනි ප්‍රකාශයේ B S. ඒ නැති උත්තර කපලා අයින් කරන්න. C චිප් බද්ධය. චිප් බද්ධය කියන්නේ ගැන ලොකු අවබෝධයක් මතකයක් නැත්තම් ඒක තියෙද්දි යන D වලට. ආරුක්කු බද්ධය. අපි දන්නවා ආරුක්කු බද්ධය කරන්නේ මූල මණ්ඩලයේ රෝග රෝගී තියෙන ශාක සඳහා. එහෙනම් D එක R ගැලපෙන්න ඕන. එහෙනම් මෙතෙන් D R එන්න ඕන අවසානයකට. එතකොට ඉබේ මිතුරු වෙනවා C සමග P. එහෙනම් අපේ පිළිතුර වෙන්න ඕන A Q B S C P හා D R කියන එක. එහෙම පිළිතුරක් තියෙන්නේ තුන්වෙනි පිළිතුර. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. 15 වෙනි ප්‍රශ්නෙට යමු අපි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට පහත රූප සටහන භාවිතා කරන්න. පහත රූපෙහි දැක්වෙන විසිතුරු මත්ස්‍ය වර්ගය ඔයගලන්ට මෙන්න මේ වගේ මාළුවක්ගේ පින්තූරය දීලා තියෙනවා. මෙතනින් මොකද්ද මේ කියන්නේ? මාළුවගේ ස්වරූපය අනුව මේ ඉන්නේ ටයිගර් බාබ්. ඒන්ජල් කියන මත්ස්‍ය අපි දන්නවා යාට විශේෂිත නිකන් හැඩයක් තියෙනවානේ. මෙහෙම අර පැතලි ලොකු මෙන්න මේ වගේ හැඩයක් තමයි ඒන්ජල් මත්ස්‍යට තියෙන්නේ. පැතලි විසිරුණු හැඩයක්. ඊළඟට නියෝන් ටෙට්‍රා කියන මාළුවගේ ශරීර සිහින් දිග ශරීරයක් තියෙන්නේ. මේ ලස්සන නිල් පාට ඉරක් මේ මැදින් යනවා. සෝට් ටේල් කියන මාළුවගේ පවුච්ච වරලේ පල්ලෙහා තියෙන වරල මෙහෙම කඩුවක් ලෙස තියෙනවා. ටයිගර් බාබ්ගේ තමයි ශරීරයේ මේ අතට කොටියගේ වගේ ඉරි තියෙන්නේ. සීබ්‍රා කියන මාළුවගේ ශරීරයේ මේ අතට මෙහෙම ඉරි තියෙනවා. එතකොට මෙතන දීලා තියෙන මාළුවාගේ පින්තූරේ ස්වභාවය ගැලපෙන මේ රූප සටහනත් එක්ක ඒ කියන්නේ මේ ඉන්නේ ටයිගර් බාබ් කියන විසිතුරු මත්ස්‍යයා. 15 සඳහා පිළිතුරු අංක 4. 16 වෙනි ප්‍රශ්නය.
ආහාරමය මත්සෙයින් වගා කරන ව්‍යූහයක් තුළ මත්සෙයින්ට ආහාර ලබා දීම පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය. අහන්නේ ආහාරමය මත්ස වගාවක් ගැන. බලමු. 1. මසුන් සඳහා දිනකට දෙවරක් පමණක් ආහාර ලබා දීම ප්‍රමාණවත් වේ. ඔව්දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් ආහාරමය මත්ස වගාවේදී මාළුන්ට දවසට දෙපාරයි ආහාර ලබා දෙන්නේ. එක යාළ ප්‍රමාණවත්. එහෙනම් එක හරි. වැරදි ප්‍රකාශනය අහන්නේ. එහෙනම් එක හොමින් හොමින් අපි ආයෙ මුලින්ම ප්‍රශ්නේ කියවමු. මට චුට්ට ඕන බලන්න ඔයාලටත් මේ වගේ මිස් වීම් වෙනවා. බලන්න. ආහාරමය මත්සෙයින් වගා කරන ව්‍යුහයක් තුළ මත්සෙයින්ට ආහාර ලබා දීමට පිළිබඳව පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය. වැරදි එක අහන්නේ හරි එක නෙවෙයි. එතකොට මෙතන කියනවා මසුන් සඳහා දිනකට දෙවරක් පමණක් ආහාර ලබා දීම ප්‍රමාණවත් වේ කියලා. අපි සාමාන්‍යයෙන් මාළුන්ට දෙපාරයි තමයි කෑම දෙන්නේ. අපි ඒ ප්‍රකාශය හරි පොඩ්ඩක් ඒක තියලා ඉතුරු ප්‍රකාශ ටිකත් බලාගෙන යමු. 2. එක් එක් මත්ස්‍යයාගේ දේහ බරින් 5%ක් වන ප්‍රමාණයට ආහාර ලබා දිය යුතුයි. ඒක හරියටම හරිනේ. අපි මාළුන්ට 5%යි ශරීර බරෙන් ආහාර දෙන්නේ. එහෙනම් 2 හරි ප්‍රකාශයක්. ඒක කපලා අයින් කරන්න. අපේ පිළිතුර නෙවෙයි. 3. ලබා දෙන ආහාර ප්‍රමාණය තහවුරු කිරීම සඳහා ආහාර ලබා දෙන තැටි භාවිතා කළ යුතුය. අපි දන්නවා අපි ලබා දෙන ආහාර ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා බලන්න අපි පාවිච්චි කරන්නේ ආහාර තැටි වලට දෙනවා. එතකොට මාළුන්ට ආහාර ප්‍රමාණවත්ද? මදි නම් එයාලා තව කෑම හොයනවා, වැඩි නම් කෑම ඉතුරු වෙනවා. ප්‍රමාණවත් නම් අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ හැසිරීමේ. එහෙනම් ඒක නිසා ඒ ප්‍රකාශයත් හරියටම හරි. ඒක නිවැරදි ප්‍රකාශයක් නිසා පිළිතුර නෙමෙයි කපලා අයින් කරන්න. 4. මත්ස්‍යයින් සඳහා සෑම දිනකම එක් ස්ථානයකට පමණක් ආහාර සැපීම වඩා සුදුසු වේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඇයි එහෙම කරන්නේ? මාළු ටැංකියක නම් අපිට මාළු නිරීක්ෂණය කරන්න පුළුවන් එළියෙන් ඉඳන්. හැබැයි මේ පොකුණක මාළු නිරීක්ෂණය කරන්න හරි අමාරුයි. හැබැයි මාළු නිරීක්ෂණය කිරීම වැදගත්. එයාලගේ රෝග තත්ත්වයක් හරි වර්ධනයේ දුර්වලතාවයක් හරි තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන් පහසුවෙන් නිරීක්ෂණය කිරීම මගින්. ඒ නිසා එකම තැනකට කෑම දුන්නම අපිට මාළු හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. 4 පිළිතුර නෙවෙයි. 5. කෑම ලබා දුන් පසු ඉතිරි වන කෑම ප්‍රමාණය පරීක්ෂා කර ඒ අනුව කෑම ප්‍රමාණය අඩු හෝ වැඩි කළ යුතුය. ඒක තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. එහෙනම් පුතේ මෙතන අපිට පිළිතුරු පහම හරි වගේ නේද පේන්නේ? 1, 2, 3, 4, 5ම හරි. එහෙනම් මොකද්ද පිළිතුර වෙන්න ඕනේ? මේ වගේ ඒවායිදී අපි වඩාත් නිවැරදි පිළිතුරයි තෝරන්න ඕනේ. එතකොට අපිට පළවෙනි පිළිතුර තමයි පිළිතුර විදියට ගන්න වෙන්නේ. මසුන් සඳහා දිනකට දෙවරක් පමණක් ආහාර සැපීම ප්‍රමාණවත් වේ කියලා. අපි ඒක සම්මතයක් විදියට දවසට දෙපාරක් ආහාර දෙනවා. ඊට අමතරව මෙයාලට අපි පොකුණ තුල පොකුණ සරු කළා ප්ලවාංග තියෙන ඕන වෙලාවක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි සලකනවා වැරදි ප්‍රකාශය විදියට 1. ඒක නිසා 16 සඳහා පිළිතුර අංක 1. 17 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ බ්‍රූඩරයක් තුළ පාරිසරික තත්ත්ව වෙනස් වීම සමග කුකුල් පැටවුන්ගේ හැසිරීම වෙනස් වෙන ආකාරය. පිළිතුර තුන මෙන්න මේ වගේ රූප සටහන් තුනක් තියෙනවා. මෙතන ලයිට් එක. පළවෙනි එකේ කුකුල් පැටව මෙන්න මෙහෙම වටේට ඉන්නවා. දෙවැනි එකේ මේ ලයිට් එක කුකුල් පැටව මෙතන. තුන්වෙනි එකේ මේ ලයිට් එක කුකුල් පැටව හැමතැනම. ඔහොම ඉන්නේ. අපෙන් අහනවා මේ A B C කියන අවස්ථා තුනේදී බ්‍රූඩරය තුළ උෂ්ණත්වය පිළිබඳ අපිට මොනවද කියන්න පුළුවන් කියලා. කුකුල් පැටවුන්ගේ හැසිරීම වලට අදාළ පාරිසරික තත්ත්ව වල නිවැරදි අනුපිළිවෙල A B C දැක්වෙන පිළිතුර තෝරා දක්වන්න. ඒ කියන්නේ මේ කියන්නේ උෂ්ණත්වය වැඩි. ඒකයි යාල ඈත්වල ඉන්නේ. මෙතන උෂ්ණත්වය වැඩි නිසා බල්බ් එක වටේ රොක් වෙලා. මෙතන ප්‍රශස්ත තත්ත්ව තියෙන නිසා යාල නිදහසේ ඉන්නවා. එහෙනම් මොකද්ද? වැඩි උෂ්ණත්ව, අඩු උෂ්ණත්ව සහ ප්‍රශස්ත තත්ත්ව. පිළිතුර 3. හරි. 18. නැවුම් කිරිවල ගුණාත්මක බව නිර්ණය කිරීම සඳහා යොදාගත් කිරි නියදියෙන් කොටසකට විශිෂ්ට ගුරුත්ව පරීක්ෂාව සිදු කළ විටදී ලැබුණු ලැක්ටෝමීටර් පාඨාංකය 30කි. කිරිවල ආම්ලිකතා ප්‍රතිශතය නිර්ණය සඳහා එයින් මිල්ලීටර් 9ක කිරි පරිමාවක් 0.1 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපණය කළ විටදී වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව 2.5 මිලිලීටර් වේ. මෙම කිරිනියදියේ විශිෂ්ට ගුරුත්වය හා ආම්ලිකතා ප්‍රතිශතය පිළිවෙලින් දැක්වෙන නිවැරදි වර්ණය තෝරා දක්වන්න. බලන්න මේකෙදී ලැක්ටෝමීටර් පාඨාංකය. ලැක්ටෝමීටර් පාඨාංකය ඇවිත් තියෙන්නේ
दशम एम सोडियम हाइड्रोक्साइड अनुमापने संधा वैवला तीनवा मिलीलीटर देखा दशम पहा दुए पुते मेतें दी मातक त्याग करने लैक्टोमीटर पाटांग के यहाँ पे विशिष्ट गुरुत्वे साधा करने विशिष्ट गुरुत्वे समान है एक का दाना लैक्टोमीटर पाटांग के बेदीम दाहा इन्हें एक का दाना तीह बेदीम दाहा एक यानि दुए पुते एक का दाना बिंदु आय दशम बिंदु आय तूना इन्हें इकाई दशम बिंदु आय तुनाई विशिष्ट गुरुत्व हरिद ईलंगट सोडियम हाइड्रोक्साइड द्रावणे दशमेकायम सोडियम हाइड्रोक्साइड एक अनुमापने करहम वैवन सोडियम हाइड्रोक्साइड परिमाव 10 बेदुवम अपिट आम्लिकतावय गन्न पुलुव ओयालट मतक ऐति अपि मेक गणनय कल्ल ओप्पु कल्ल पेन्नन आम्लिकतावय मे अगे 10 बेदुवम लबेन वगे एहनम मेतन एन्ने 2.5 බෙදීම 10 කියන්නේ 0.25යි ආම්ලිකතාව. මේක දිගු ගණනය කිරීමක් එක්ක අපි ඔයාලට තියෙදි කියලා තහවුරු කරලා දුන්නා. පරිමාව 10 බෙදුවම ආම්ලිකතාවය ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් පිළිතුරේ තියෙන්න ඕනේ මුලින් අහන්නේ විශිෂ්ට ගුරුත්වය ඊළඟට අහන්නේ ආම්ලිකතාව ප්‍රතිශතය. එහෙනම් 1.03යි බිඳුවකම 0.25යි 100ට. පිළිතුර අංක 5. ඊළඟට බලන්න 19 වෙනි ප්‍රශ්නය. සොසේජස් නිෂ්පාදනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න ප්‍රකාශ හතරක් දීලා ඉහත ප්‍රකාශ හතරෙන් සත්‍ය වන්නේ. බලන්න A. වාණිජ වශයෙන් සොසේජස් නිෂ්පාදනයේදී සොසේජස් පිසීමට පෙර දුම් ගැසීම මගින් අවසාන නිෂ්පාදනයේ රසය හා වර්ණය දිනු කළ හැක. හරියටම හරිද වෙපතේ වාණිජ වශයෙන් මහා පරිමාණයෙන් සොසේජස් හදනකොට ওই විදියට අපි කරනවා. एक गुणात्म हेलना ए प्रकाश हरिणी ए नती उत्तर कपल दिख उत्तर कई मूल बी एस्कोबिक अम्लय सोडियम नाइट्रेट पदंकार भाविता किरीम वडा सौख्यारक्षिता एस्कोबिक अम्लय सौख्यारक्षिता एक प्रश्न नह भाई सोडियम नाइट्रेट की अनुमद मेक पिलिका कारक ऐना सौख्यारक्षित बी के उत्तर कोम कपल अयंकरण पिलचुर अयुना तव देखा पिता दिए सी लुणु दमीम मगिन मस्वल प्रोटीन दियवीम निसा बेंदुम कारक गुणय इहलयाई ओ लुणु दमम मस्वल प्रोटीन दियवेला मेव होदिन एकट मिश्र करन्न हकिया केनो एकट बेंदीमे लक्षणयक लबेनो एक हारी एना सी अपे पिलितुरे तियेन्न ओने डी पिसिन अवस्थावेदी सोसेजस करले अभ्यंतर उष्णत्वय सेल्सियस अंशक 75ක් විය යුතුයි අපි ඒකත් කියනවා අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 75ක් වරතුරු උයා ගන්න කියලා එහෙනම් D ප්‍රකාශයත් හරි උත්තරේ A C D පිළිතුර අංක 2 20 වෙනි ප්‍රශ්නය ආහාර පරිරක්ෂණයට උපකාරී වන පරිදි සහ ආහාරයට ආරක්ෂාව සැපයිය හැකි පරිදි ආහාර ඇසුරුම් කිරීම වැදගත්ය ඇසුරුම් කරන ක්‍රම කිහිපයක් පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න ප්‍රකාශ තුනක් දීලා අසත්‍ය ප්‍රකාශය අහන්නේ A වලින් කියනවා හැකිලුම් දවට ඇසුරුම් කරණය සක්‍රීය හා අක්‍රීය ලෙස ආකාර දෙකකි හැකිලුම් දවට ඇසුරුම් කරණය කියලා කියන්නේ විශේෂයේ පොලිතින් එකකින් අපි ආහාරය ඇසුරුම් කළා නිශ්චිත උෂ්ණත්වයකට පත් කරා මේ ඇසුරුම ඇකිලිලා ආහාරයට හොඳින් හිර වෙනවා ඒකදී අපිට